තෙරුවන් සරණයි ඔයාලා සියලුම දෙනාටම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කරන කියන සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ වැදගත් මාතෘකාවක්. යම්කිසි ආකාරයකින් ඔයාලට කවුරු හරි කෙනෙක් කියනවනම් මේ වගේ සුදු කොලේක, හරිද? ඔයාලට ඔයාලගේ පුරුදු අත්සන යොදන්ඩ අපි ඉතුරු වැඩ ටික කරලා දාන්න. කිසි දවසක ඒ වැඩේ කරන්න එපා. මාතෘකාවක්, ඡේදයක්, වචනයක් කිසිම දෙයක් නැති තැනක ඔයාගේ අත්සන ඔයා දාන්න හදන්න එපා. එහෙම දැම්මොත් එහෙම සිද්ධ වෙන්නේ ඔයාට ජීවිතයේ ඔයා නොසිතූ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේක සමහර විට වාට කවුද අපි කියන්නේ ඔය දිවුරුම් ප්‍රකාශයක් ලැබලා දෙනවා, එහෙමත් නැත්නම් වෙනත් දෙයකට හෝ ඕනම කටයුත්තකට ඔයාගේ අත්සන ලබා ගනි ඔයාව වැරදි විදිහට ඔයාව දැනුවත් කරලා. ඉතින් මේ වැරද්ද දැනුවත් හෝ නොදැනුවත් වෙන්න පුළුවන් අපි කාතිනුත්. ඉතින් ඒක නිසා පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න කියලා කියවහම උදාහරණයක් අපි හිතමුකෝ. ඔයාට විදේශ රැකියාවකට යන්න හෝ වෙනත් රැකියාවකට යන්න හෝ වෙනත් ඕනම දෙයකට ඔයාගේ අත්සන ඔයාට දාන්න සිද්ධ වෙනවා. එතකොට ඒක දාන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඒ ලියකියවිලි සම්පූර්ණයෙන් කියවන්න. දැන් සමහරට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා, වට ඉංග්‍රීසි භාෂාව නොතේරෙනවා, ඔයාට හදිස්සියක් නැහැ. මොකද ඔයා නොදන්න භාෂාවකින් තියෙන දෙයකට ඔයා අත්සන දැම්මම ඊට පස්සේ ඔයා ඒ රැකියාවට ගියාට පස්සේ හෝ විදේශ රැකියාවකට ආවට පස්සේ ඔයාට ඒ වගේ තියෙන දේවල් ඔයා දැනුවත්ම නැහැ. නමුත් ඔයා ඒ හැම දෙයකටම ඔයා එකඟයි කියලා තමයි ඔයා අත්සන දාලා තියෙන්නේ. එතකොට ඔයාට නීතිමය පැත්තෙන්වත් ඔයාට කිසිම ආකාරයක ඔයාට සහනයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි ඒ වගේ දෙයක් ඔයාට සිද්ධ වුණොත්, එහෙම ඒ වගේ දෙයකට අත්සන් කරන් සිද්ධ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ආගා ෆෝන් එක දෙන්න. එහෙමත් නැත්නම් යාළුවන්ට කියන්න, මට මේ ලියකෙවිල්ලේ මෙන්න මේක කියන තැන්වල ෆොටෝ කොපි ලබා ගන්න ඕනේ, මං දන්න කෙනෙකු ලව්වලා, මට විශ්වාස කෙනෙක් ලව්වලා, මට මේ දේ කියවලා, මට තීරුම් අරගන්න ඕනේ. ඊට පස්සම මං අත්සන් කරන්නේ. මොකද මං නන්නාදුන රටකට යන්නේ, නොදන්න තැනකට යන්නේ. ඒක නිසා ඒ ගිහිල්ලා මොන වගේ කරදරෙකින් මට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. එතකොට මේ තියෙන දේවල් සත්‍ය අසත්‍යාවේ මට තහවුරු කරගන්න ඕනේ. එතකොට සමහරට ඒ ස්ථාන වලින් කියන්න පුළුවන් ඔයාට අපිව සැකනම් ඔයා මේකට අත්සන් නොකර ඉන්න කියලා. ඉතින් එහෙම කියනවා නම් ඒ වගේ ඔයාලා තර්ජනය කරනවා නම්, ඒ වගේ බලකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන් මෙතන ලොකු සැකයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයාලා මේ රස්සා මට නැති වෙයි කියන බයෙන් ඒ ලියකියවිල්ලට අත්සන් කරන්න යන්න එපා. අන්තිමේදී ඔයාලා තමයි ඒ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයාගේ ඇඟිලි සලකුණ හෝ අත්සන හෝ මූණ මෙතනකට ඔයා යොදනවා නම් ඒ කියවලා තියෙන ලියවිලා තියෙන සියලුම දේ නිසියාකාරව කියවලා හරියට බුද්ධිමත්ව තේරුම් ගන්න. නැති වුණොත් වෙන්නේ පහු කාලීනව ඔයාට අර මං කලින් කී ආකාරයට ලොකු ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මගේ වීඩියෝස් වලදී උඹක් කමෙන්ට්ස් දාලා තියෙනවා. ඉතින් මේ වගේ කරදර වලට මුහුණ දීපු අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම තමන් ඉතාමත් බුද්ධියෙන් කටයුතු කරන්න. බුද්ධියෙන් කටයුතු කරනකොට විශේෂයෙන් අර මං කලින් පෙන්නුව ආකාරයට මේ වගේ සුදු කොළවල යටින් කොහෙන්වත් අස්සනක් දාන්න හදන්න එපා. ඒ කට්ටිය කියයි මෙතන ඔයා රට ගියාට පස්සේ හෝ නැත්නම් අපිට වෙලාව මදි, එහෙම නැත්නම් මේ දේවල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. නමුත් ඔයාගේ මේ සියලුම දේවල් අපි මෙතනට දාලා ඉවරලා ඔයාට අපි ෆැක්ස් කරන්නම්, එහෙම නැත්නම් ඊමේල් කරන්නම්, එහෙම නැත්නම් මේ වගේ නොයෙකුත් ಜಾති කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා රැවටෙන්න එපා. එතකොට අනිත් එක තමයි මේ වගේ කොලේ කස්සම් කරනකොට බලන්න ඒ කොලේ යටින් තවත් කාබන් කොලයක් වගේ දෙයක් තියලා තියෙනවද? එහෙම නැත්නම් තව කොල කීපයක් ඒ කොලේ යටින් තියලා තියෙනවද? කියන්නේ මේ සුදු කොලේ යටින් කොල කීපයක් හරි තියලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. මොකද මේ කොලේ යටින් ඔයා තව කොලයක් තියලා අත්සන කරනකොට ඒකේ අර පච්චයක් ගැහුවා වගේ, එහෙම නැත්නම් අර ඇතුළට එබිලා තියෙන අය අත්සන ගහනකොට, එතකොට තවත් කෙනෙකුට ඒ අත්සන ගසන්න පුළුවන් ඔයා වෙනුවෙන්. ඉතින් ඒ නිසා සෑහෙන්න සැලකිලිමත් වෙන්න. ඉතින් අද සමාජයේ මිනිස්සු හුඟක් ඉන්නවා රවට්ටන්න බලාගෙන. එතකොට මම හැමදාම කියන දේ තමයි රවට්ටන්න ඉන්න මිනිස්සුන්ගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ, රැවටෙන අපේ වැරද්ද. අපේ වැරද්ද කියලා කිව්වොත් අපි අපිට තියෙන හදිස්සිය නිසා අපි සිහි බුද්ධිය කල්පනා නොකර මේ හැම දෙයකම ඉක්මන් වෙලා වැඩ කටයුතු කරන්න ගියාම ඒ වගේ නොයෙකුත් කරදර වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා. තාමත් ගිහන් කොහෙද YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, යාළුවොත් එක්ක බෙදා ගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට එනවා ආවම අනිවාර්යයෙන්ම ඔයාලට දැනුම් දෙයි. එතකොට bell icon එක ගැබුවාම, ඉතින් ඒක නිසා ප්‍රාර්ථනා කරන හැමෝටම සුබම සුබ වෙන්න කියලා, බුද්ධිමත්ම කටයුතු කරන්න, හැම දෙයක්ම කරන්න ඔයාලට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.